අයිබෝන් ඔගල හැමෝටම මගේ නම අනුපමා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයගලන්ට කියන්න හදන්නේ ඔයාට ගොඩක් ලොකු এডুকেෂන් ක්වොලිෆිකේෂන්ස් නැතුව ගොඩක් වැඩි IELTS ලකුණු වල උවමනාවක් නැතුව ඒ වගේම තමයි මාස 6ක වර්ක් එක්ස්පීරියන්ස් තියාගෙන කැනඩාවට එන්න පුළුවන් ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගන්න. ඉතින් මේ ඉමිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් එකට කියන්නේ Yukon Critical Worker Impact Program කියලා. Yukon කියලා කියන්නේ කැනඩාවේ නෝත් එකට වෙන්න තියෙන සීතල 30,000 විතර population එකක් ඉන්න ප්‍රොවින්ස් එකක්. අන්න ඒ නිසා Yukon වල ගොඩාක් ලොකු demand එකක් තියෙනවා semi skilled සහ low skilled occupation fill කරන්න foreign workers ලව hire කරන්න. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් මේ පළාත ටිකක් සීතල නිසා සහ අඩු population එකක් ඉන්න පළාතක් නිසා සාමාන්‍යයෙන් කැනඩාවේ ජීවත් වෙන මිනිස්සු වැඩිය මේ පළාතට යන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. අන්න ඒ නිසා foreign worker කෙනෙක් විදිහට ඔයා job එකක් හොයනකොට මට personally හිතෙනවා මේ පළාතේ competition එක අඩුයි කියලා. මොකද ගොඩාක් මිනිස්සු try කරන්නේ කැනඩාවේ තියෙන ප්‍රධාන provinces වල, කියන්නේ BC, Ontario, Alberta වගේ provinces වල රැකියාවන් හොයාගන්නනේ. ඉතින් අන්න ඒ නිසා ඔයා Yukon වල තියෙන job එකකට දානවා නම් මට personally හිතෙනවා ඔයාට තියෙන competition එක අඩුයි කියලා. ඒ නිසා foreign worker කෙනෙක් විදිහට වැඩි අවස්ථාවක් තියෙනවා කියලා රැකියාවක් හොයාගන්න. ඉතින් මේ Yukon Critical Impact Worker Program එක Yukon Provincial Nominee Program එකේ තියෙන එක stream එකක් විදිහට තමයි introduce කරලා දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට work experience තියෙනවා නම් low skill job එකක හරි semi skill job එකක හරි ඔයාලට පුළුවන් මේ program එක යටතේ job offer එකක් ලබාගෙන කැනඩාවට එන්න උත්සාහ කරන්න. ඉතින් ඇත්තටම මේ program එකට qualify වෙන්න නම් ඔයාටත් applicant කෙනෙක් විදිහට ඔයාගේ employerටත් meet කරන්න ඕන requirements ටිකක් තියෙනවා. ඉතින් මම ඔයගලන්ට කියන්න applicant කෙනෙක් විදිහට ඔයාට තියෙන්න ඕන requirements මොනවද කියලා. Applicant කෙනෙක් විදිහට ඔයාට තියෙන්න ඕන පළවෙනි requirement එක තමයි ඔයාට job offer එකක් තියෙන්න ඕන. ඉතින් මේ job offer එක Yukon වල ඉන්න qualified employer කෙනෙක්ගෙන් ලැබිච්ච full time permanent job එකක් වෙන්න ඕන. ඒ කියන්නේ ඒක part time එකක් වෙන්න බෑ. ඒ වගේම contract එකක් වෙන්නත් බෑ. ඉතින් මේ job offer එක කැනඩාවේ National Occupation Classification එකේ COD කියන category එකට අයිති වෙන job offer එකක් වෙන්න ඕන. ඉතින් C category එක කියලා කියන්නේ සාමාන්‍යයෙන් high school diploma එකක් වගේ ඕන වෙන job එකක්. උදාහරණයක් විදිහට ගත්තොත් truck drivers ලා, එතකොට servers ලා, එතකොට butchers ලා වගේ වැටෙන්නේ මෙන්න මේ category එකට. ඊට පස්සේ NOC category D කියන එකට අයිති වෙන jobs වලට education qualifications ගොඩක් වෙලාවට special leave ඕන වෙන්නේ නැහැ. හැබැයි ඔයාලට on the job training ලැබිලා තියෙන්න ඕන. මේ වගේ jobs වලට උදාහරණ තමයි fruit pickers ලා, එතකොට cleaners ලා, එතකොට oil field workers ලා වගේ. ඉතින් මෙන්න මේ වගේ job offer එකක් ඔයාට qualified Yukon employer කෙනෙක්ගෙන් ලැබිලා තියෙන්න ඕන. ඉතින් ඊළඟට ඔයාට language proficiency එක පෙන්වන්න වෙනවා. හැබැයි මම ඔයාලට කිව්වා වගේ ගොඩක් ලොකු ඉංග්‍රීසි දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ program එක යටතේ ඔයාට කැනඩාවට එන්න. ඉතින් ඔයා IELTS exam එක කරලා තියෙනවා නම් general exam එකකින් ඔයාට Canadian language benchmark level 4 හෝ ඊට වඩා වැඩියෙන් ලකුණු ලබා ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් IELTS exam එකේදී reading වලට band score එක 3.5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්, writing වලට 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්, listening වලට 4.5ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක්, speaking වලට 4ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් band score එක ඔයා ලබා ගන්න ඕන. ඉතින් ඊළඟට තියෙන්නේ educational qualifications. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ educational qualifications ඔයාට ගොඩාක් ඕන වෙන්නේ නැහැ මේ program එකට apply කරන්න. ඔයාට සාමාන්‍යයෙන් තියෙන්න ඕන high school level එක හෝ ඊට වඩා වැඩි education එකක්. ඉතින් සාමාන්‍යයෙන් කැනඩාවේ high school එක කියලා කියන්නේ අපේ ලංකාවේ A level එක. ඒ වගේම තමයි ඔයා කරන්න එන job එකට ඕන කරන මොන හරි specific education එකක් තියෙනවා නම් ඔයා අන්න ඒක complete කරලා තියෙනවා නම් ඔයා මේ program එකට eligible වෙනවා. ඉතින් ඊළඟට තියෙන requirement එක තමයි ඔයාට work experience තියෙන්න ඕන. ඉතින් work experience කිව්වහම මෙතෙන්දී ඔයාට ගොඩාක් work experience තියෙන්න ඕන නැහැ. ඔයා කරන්න එන job එකට සමාන රැකියාවක මාස 6ක් හෝ ඊට වඩා වැඩි experience එකක් ඔයාට තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ඔයා server කෙනෙක් විදිහට කැනඩාවට එනවා නම් ඒ වගේ job එකක එකක් නම් ඔයාට ලැබිලා තියෙන්නේ. ඔයා ලංකාවෙත් server කෙනෙක් විදිහට වැඩ කරලා ඔයාට experience තියෙන්න ඕන. ඉතින් ඊළඟට employer complete කරන්න ඕන requirements කිහිපයක් තියෙනවා මේ program එක යටතේ job offer එකක් ලබා දෙන්න. ඉතින් මම ඒ ගැන විස්තර කතා කරන්න යන්නේ නැහැ. හැබැයි ඔයා මේ program එක ගැන ගොඩක් විස්තර දැනගන්න කැමති නම් මම description box එකේ link කරලා තියෙනවා Yukon government එකකින් මේ program එක ගැන release කරලා තියෙන විස්තර. ඔයාට පුළුවන් ඒ website එකට ගිහිලා ඒ විස්තර කියවලා බලන්න. ඉතින් ඊළඟට මේ program එකට apply කරනකොට application process එක ගැන තමයි මම කියන්න යන්නේ. ඉතින් ඔයා job offer එකක් secure කරගත්තට පස්සේ eligible candidate කෙනෙක් නම් ඔයාගේ employer ඔයත් එක්ක එකතු වෙලා ඔයාගේ application package එක හදන්න ඕන. ඊට පස්සේ employer තමයි මේ application package එක submit කරන්න ඕන Yukon Provincial Nominee Program එකට. සාමාන්‍යයෙන් මේ application සති 8ක් 10ක් ඇතුළත process වෙනවා කියලා තමයි website එකේ තියෙන්නේ. Application එක approve වුණාට පස්සේ candidate Yukon province එකෙන් nomination එකක් එනවා PR වලට apply කරන්න කියලා. ඒ වගේම තමයි
PR වලට apply කරන්න ඔයාලට මාස 6ක කාලයක් ලැබෙනවා. ඉතින් ඔයා Canadian immigration website එකට ගිහිල්ලා තමයි PR වලට apply කරන්න. ඒ වගේම තමයි Yukon province එකෙන් ඔයාලට letter of support කියලා letter එකක් එවනවා. Temporary work permit එකකට apply කරන්න. ඔයාගේ PR එක process වෙනකන්. ඉතින් මෙතෙන්දී ඇත්තටම ඔයාලට temporary work permit එකකට apply කරලා Yukon වලට ඇවිල්ලා වැඩ කරන්න පටන් ගන්න පුළුවන් PR එක ලැබෙන්නත් කලින්. ඉතින් එතෙන්දී ඔයාලට ඔයාගේ spouse එක කියන්නේ ඔයාගේ husband හරි wife හරි එක්ක Canada වලට එන්න පුළුවන්. ඒගොල්ලන්ටත් work permit එකකට දාලා මේ program එක යටතේ Yukon වලටම ඇවිල්ලා රැකියාවක් හොයාගන්න උත්සාහ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ළමයින්ටත් dependents ලා විදිහට මේ program එක යටතේ Canada වලට එන්න පුළුවන්. ඔයා temporary work permit එකකින් එනකොට උනත්. ඉතින් මේ විදිහට ඔයා temporary work permit එකකින් Canada වලට ඇවිල්ලා වැඩ කරලා ඔයාලට Canada වෙ settle වෙන්න පුළුවන්. ඔයාගේ PR එක process වෙන අතරතුරේ. ඉතින් ඔයා ඇත්තටම Canada වලට semi-skilled සහ low-skilled job එකකින් එන්න උත්සාහ කරන කෙනෙක් නම් ගොඩක් ලොකු IELTS score එකක් ඕන වෙන්නේ නැති ගොඩක් ලොකු education එකක් ඕන වෙන්නේ නැති ඒ වගේම තමයි මාස 6ක විතර වගේ පොඩි කාලයක් work experience ලබාගෙන කැනඩාවට එන්න උත්සාහ කරන්න පුළුවන් PR program එකක් තමයි මේ Yukon critical impact worker program කියලා කියන්නේ. ඉතින් මම හිතනවා අලුතෙන් කැනඩාවට එන්න උත්සාහ කරන කෙනෙක්ට මේ video එක වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් ඔයත් එහෙම හිතනවා නම් මේ video එක ඔයාගේ යාළුවත් එක්ක ඔයාගේ family කයත් එක්ක share කරගන්න. ඒ වගේම තමයි ඔයා subscribe කරලා නැත්නම් මගේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න කියලා මම ආරාධනා කරනවා. මම ඉක්මනින්ම අලුත් video එකකින් ඔයගලන්ව හම්බ වෙන්නම්.